Sadu, sadu, sadu. Namaskar viva budurvanate samada buduhimi saranayami. Namaskar viva damruvanate samada sadham saranayami. Namaskar viva sangruvanate samada mahasangha saranayami. Namaskar viva tunuruvanate samadati sarana saranayami. Sadhu, sadhu, sadhu. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී මේ සුදම් මරණ සදහම් දේශනාව සඳහා සදහැබර දායකත්වය දරනු ලබන්නේ පින්වත් ශාන්ති නිරංජලා බමුණු සිංහගේ, ශාන්ත කුමාර බමුණු සිංහගේ සහ සංජීව පුෂ්ප කුමාර බමුණු සිංහගේ යන ඒ පින්වතුන් විසින්. විශේෂයෙන්ම ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ ඒ ආදරණීය පියාණන් අද දවසේදී, කියන්නේ පෙබරවාරි 26 වෙනි දිනට 75 වෙනි ජන්මදිනය සමරනවා. ඉතින් ඒ පින්වත් සෝමරත්න බමුණු සිංහගේ ඒ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරන තමයි ඒ දරුවන් එකතු වෙලා අද දවසේදී මේ සදහම් දේශනාව සඳහා දායකත්වය දරන ලබන්නේ. ඉතින් පින්වත්නි, අපේ ජීවිතේ අපි කල්පනා කරොත් හැමෝම ජීවිතේ එක ඉලක්කයක් කරා, තමන්ගේ ජීවිතේ එකම එක ඉලක්කයක් කරා අරගෙන යනවා. ඒ තමයි මේ ලෝකයේ සැපය, සතුට කියන දේ බලාපොරොත්තුවෙන් තමයි මේ ලෝක සත්වයා මේ ජීවිතය ගත කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වත්නි, මේ ලෝකයේ සියලුම සත්වයෝ සුඛකාමා, සැපයට කැමති. ඒ වගේම දුක්ඛ පටික්කුලා, දුක පිළිකුල් කරනවා, දුකට අකමැති. ඒ සැප කැමැති බව, දුකට අකමැති බව මේ ලෝකයේ ඉන්න සියලුම සත්වයෝ ගේ පොදු කාරණාවක්. මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සු වේවා, තිරිසන් ලෝකයේ ඉන්න සත්තු වේවා, ප්‍රේත ලෝකයේ ඉන්න ප්‍රේතයන් වේවා, නිරේ ඉන්න නිරිසත්වයන් වේවා, දෙවියන් අතර ඒ දිව්‍ය දිව්‍යාංගනාවන් වේවා, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජයන් වේවා, මේ සියලු දෙනාම තමන්ගේ ජීවිතේ සැපය ආසා කරනවා. හැබැයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදියට හැම දෙනාම තමන්ගේ ජීවිතයේ සැපය ආසා කරාට, සතුටින් ඉන්න ඕනේ කියලා කල්පනා කරාට, ඒ හැමෝටම ඒ විදියට සතුටින් සැපසේ වාසය කරන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා, යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයට සැපය බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනා ඒ සැපය ලැබෙන ඒ ප්‍රතිපදාව, ඒ වැඩපිළිවෙල එයා පුරුදු කරන්න ඕනේ. එහෙම නැතුව තමන් ප්‍රාර්ථනා කර පමණින්, බලාපොරොත්තු වන පමණින් ජීවිතයට සැපය ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා, කෙනෙක් ඒ සැපය ලැබෙන, සතුට ලැබෙන ප්‍රතිපදාව පුරුදු කරොත් තමයි ඒ කෙනාගේ ජීවිතයට සැපය ලැබෙන්නේ. හැබැයි පින්වත්නි, මේ ලෝකයේ මේ සැපය ගැන, සතුට ලැබෙන ආකාරය ගැන
හරියාකාරයෙන්ම දේශනා කොට වදාළේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ ශාස්ත්‍රඥ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ ඒ බුද්ධ වචනයෙන් මිසක් මේ ලෝකේ සැපේ ලබා ගන්නා නිවැරදි ආකාරය හරි ආකාරය මේ ලෝකේ කිසි කෙනෙක් අපිට කියලා දෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ මේ ලෝකේ ගොඩාක් දෙනා තමන්ට සැපය ලැබෙනවා කියලා හිතාගෙන පුරුදු කරන්නේ දුක ලැබෙන ප්‍රතිපදාව. තමන්ගේ ජීවිතේට දුක වැඩි වෙන දුක එකතු වෙන ප්‍රතිපදාවක් තමයි පුරුදු කරන්නේ. ඒ නිසා ඒ අය ජීවිතේ කවදාවත් සැපේ ලබා ගන්නේ නැහැ. ජීවිතේ තව තවත් දුකෙන් දුකටම වැටෙනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කෙනෙක්ගේ ජීවිතේට සම්බන්ධ වුණොත් කෙනෙක්ගේ ජීවිතේ ඒ ධර්මයත් එක්ක එකතු වුණොත් අනේ යාගේ ජීවිතේ විතරක් ටිකෙන් ටික සැපේ කරා ගමන් කරනවා. ඒ නිසා පින්වන්දි බුදුරජාණන් වහන්සේ මේ අපේ ජීවිතේට සැපේ ලැබෙන ආකාරය ගැන දේශනා කරපු දහම් කාරණාවක් තමයි අද දවසේදී මේ පින්වතුන්ට කියලා දෙන්න සූදානම් වෙන්නේ. මොකද පින්වන්දි බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ ජීවිතේ සැපය පරිපූර්ණ විදිහට කිසි අඩුවක් නැතුව සම්පූර්ණ සැපය සතුට ලබා ගන්න ආකාරය හරි ලස්සනට එක ගාථාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා අත්තම්මි ජාතම්මි සුඛා සහාය තොට්ටි සුඛාය ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහන. බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් අපේ ජීවිතයේ සැපේ ලබා ගන්න ආකාරය සැපේ ලබා ගන්න අපි කරන්න ඕනේ මොකක්ද කියන එක හරි ලස්සනට කෙටියෙන් අපට දේශනා කරා. පින්වත්නි මේ දහම් කාරණාව මේ පින්වතුන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වුණොත් මේ පින්වතුන්ටත් අනිවාර්යයෙන්ම ජීවිතයේ සැපේ ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. මොකද පින්වත්නි මේ ලෝකේ ගොඩාක් දෙනා කල්පනා කරන්නේ තමන්ගේ ජීවිතයට සල්ලි තිබුණොත් සැප සම්පත් තිබුණොත් වස්තුව තිබුණොත් ජීවිතයේ සැපේ ලැබෙනවා කියලා. හැබැයි මේ ලෝකේ අපිට පේනවා ධනවත් කියලා ඒ ගොඩාක් සල්ලි තියෙන රටවල්වල පවා ඒ මිනිස්සුත් ජීවිතේ ගොඩාක් මානසික අසහනෙ මානසික ව්‍යාකූලතා මානසික රෝග මෙවෙන් ගොඩාක් දුක් විඳිනවා. සමහරට කයට සැපේ තියෙනවා නමුත් හිතට සැපේ නැහැ. හිතට සැපේ නැති තැන කයට කොච්චර සැපේ දුන්නත් ඒ සැපේ වැඩක් නැහැ. නමුත් කයට සැපේ නැති වුණත් හිතට සැපේ තිබ්බොත් ඒ සැපය එයාට ගොඩාක් කාලයක් පහසුවෙන් අත්විඳින්න අවස්ථාව තියෙනවා. ඒ නිසා පින්වන්දි බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ජීවිතේ තමන් සැප විඳින්න කැමති නම් සතුටින් ගත කරන්න කැමති නම් පළවෙනි කාරණා විදිහට අත්තම්මි ජාතම්මි සුඛා සහාය තමන්ට කරදරයක් වුණු වෙලාවට තමන්ට උදව්වක් ඕන වුණු වෙලාවට තමන්ට උදව්වට තමන්ගේ ගාව කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒක තමන්ගේ ජීවිතේ සැපයක් කියලා බුදුන් වහන්සේ වදාළා. ඊතර පින්නෝනේ ජීවිතේ තමන්ට තමන්ගේ වටේ යම් කිසි පිරිසක් ඉන්නවා නම් තමන්ට ඕන වෙලාවක උදව් කරන්න තමන් වෙනුවෙන් අන්න ඒක යාගේ ජීවිතේට ගොඩාක් ලොකු සැපයක්. ඒතර පින්නෝනේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සැපය විඳින්න තමයි සාමාන්‍යයෙන් කෙනෙක් විවාහ ජීවිතයකට එළඹෙන්නේ. ඊට පස්සේ ඒ විවාහ ජීවිතය තුළ දරුවන් හදන්නේ. ඊට පස්සේ තමන්ගේ නොයෙක් විදිහට යාළුවෝ ඒ හිතමිත්‍ර පිරිස් එකතු කරගෙන වාසය කරන්නේ ඒ ඇත්ත එක්ක නොයෙක් ගනුදෙනු කරන්නේ මේ කාරණාව නිසා. මොකද තමන්ගේ ජීවිතේ තමන්ට උදව්වක් ඕන ලාවට තමන්ගේ ජීවිතේ පාළුවක් ඇතුණ වෙලාවට තනිකමක් දැනුණු වෙලාවට තමන්ගේ ජීවිතේ සමහරට හිතට දුකක් දැනුණු වෙලාවට ඒ දුක මකා ගන්න ඒ දුක බෙදා ගන්න කවුරු හරි කෙනෙක් තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි පින්වත්නි ඔබ කල්පනා කරලා බලන්න ඔබ වටේ ඉන්න පිරිස අතරින් ඔබට විශ්වාසවන්තව
ඔබට ඇත්තටම කරදරයක් වුණු වෙලාවට ඔබට උදව් කරන්න ඒ පිරිස ඉන්නවද කියලා. ඔබේ සැමියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවන්, එහෙම නැත්නම් ඔබේ යාළුවෝ, හිතමිත්‍රයෝ ඇත්තටම ඔබට කරදරයක් වුණු වෙලාවට, ඔබේ ජීවිතේ දුකක් දැනුණු වෙලාවට, පාළුවක් දැනුණු වෙලාවට ඔබේ ළඟ ඉන්නවද? ගොඩාක් දෙනෙක්ට සමාජයේ තමන්ට ඇත්තටම විශ්වාසවන්තයි කියලා තමන්ට සමහර විට තමන්ගේ බිරිඳ සැමියවත් නැහැ. තමාට සමහර තමන්ගේ දරුවන්වත් නැහැ. සමහර තමන්ට කිසිම යාළුවෙක්වත් නැහැ. ඒකට හේතුව තමයි පින්වත්නි, අපි මේ සමාජ සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන්නේ මේ ධර්මානුකූලව නෙමෙයි. ධර්මයට අනුව නෙමෙයි. බුදුන් වහන්සේ හරි ලස්සනට මේ සමාජයේ සම්බන්ධතා පවත්වන්න ඕන ආකාරය ගැන, එකිනෙකා කෙරෙහි කටයුතු කරන්න ඕන ආකාරය ගැන සිංහලෝවාද සූත්‍රයේ හරි ලස්සනට දේශනා කරලා තියෙනවා. ඒතර පින්නන්ද බුදුන් වහන්සේ දේශනා කරා මේ සියලු දෙයටම, මේ සියලු සම්බන්ධතාවලටම එක පොදු කාරණාවක් තියෙනවා. ඒ තමයි විශ්වාසය. ඒ නිසයි බුදුන් වහන්සේ වදාළේ විශ්වාසා පරමාඥාති. මේ විශ්වාසය තියෙන කෙනා තමයි තමන්ගේ සැබෑම ඥාතියා, සැබෑම හිතවතා. විශ්වාසයක් නැත්නම් තමන්ට කොච්චර ළඟින් හිටියත්, තමන් කොච්චර එකට කටයුතු කරත් ඒ කෙනා ඇත්තටම තමන්ගේ ජීවිතේට තමන් ළඟින් ඉන්නවා කියලා එයාට කියන්න බෑ. මේ විදිහට කල්පනා කර බලන්න, හදිස්සියේවත් ඔබට අංශ භාග වගේ ලෙඩක් හැදුනොත්, ඔබට නම් දරුණු වෙනත් පිළිකාවක් වගේ ලෙඩක් හැදුනොත්, ඇත්තම ඔබත් එක්ක ඒ වෙලාවට ඔබට සාත්තු කරන්න, උපස්ථාන කරන්න ඔබේ ළඟට කවුද එන්නේ? අන්න එහෙම කෙනෙක් තමන්ට ඉන්නවනම් ඒ කෙනා ඇත්තටම සැපයක් විඳිනවා. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ තමන්ගේ ජීවිතේ තමන්ට උදව්වක් වුණු ලාවට තමන්ට කෙනෙක් ඉන්නවනම් ඒක සැපයක් කියලා. ඒතර පින්වත්නි, අපි කොහොමද අපේ ජීවිතේට ඒ වගේ සම්බන්ධ කරගන්නේ? එහෙම තමන්ට ඇත්තටම උදව්වට කෙනෙක් කොහොමද අපි හදාගන්නේ? ඒ සැපේ අපි කොහොමද ළඟා කරගන්නේ? පින්වත්නි, කෙනෙක්ට පුළුවන් නම් තමන්ගේ ජීවිතේට මේ ධර්මයේ හැසිරෙන පිරිසක් එක්ක වාසය කරන්න, මේ පංචශීලයේ ආරක්ෂා කරන පිරිසක් එක්ක තමන්ට වාසය කරන්න පුළුවන් නම් අන්න එයාගේ ජීවිතේ එයාට බය නැතුව සතුටින් වාසය කරන්න පුළුවන්. මොකද පින්වන්නේ, දැන් මේ ලෝකේ ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි විශ්වාසය නැති එක. දැන් අපි දන්න ගොඩාක් දෙනෙක් විශේෂයෙන්ම පිටරටවල් වල විවාහ ජීවිත ලැබෙන්නේ නැහැ. ළමයි හදන්නේ නැහැ. ඒ මොකද හේතුව? එයාලට ඒ සම්බන්ධතාවලින් ජීවිතේට වැඩක් තියෙනවා කියලා කල්පනා වෙන්නේ නැහැ. ඒ මොකද එකිනෙකා අතර විශ්වාසය නැහැ. සමහර ලාවට ළඟ ඉන්න asal වාසීන් ගැන තමන්ට විශ්වාසය නැහැ. තමන්ගේ ඥාතීන් ගැන තමන්ට විශ්වාසය නැහැ. සේවකයන්ට තමන්ගේ ඒ තමන්ට ඒ සේවා ස්ථානයේ ඉන්න ඒ තමන්ගේ බොස් නැත්තම් තමන්ට ඒ සේවා ලබා දෙන ඉහළ තනතුරු වලින් ඉන්න අය ගැන විශ්වාස නැහැ. ඊට පස්සේ එහෙම ඒ ව්‍යාපාර කරන අයට තමන්ගේ යටතේ වැඩ කරන සේවකයන් ගැන විශ්වාසය නැහැ. මේ විදිහට සමාජයේ මේ එකිනෙකා අතර තියෙන විශ්වාසය නැතිවීමත් එක්ක මේ සමාජ සම්බන්ධතා සම්පූර්ණයෙන්ම දුර්වලලා තියෙනවා. ඒ නිසා තමන්ට ඇත්තටම මේ කෙනා ඉන්නවා, මට හිතවත් මේ කෙනා ඉන්නවා කියලා කෙනෙක්ට ඇත්තටම කියන්න පුළුවන් කෙනෙක් නැති තරම්. ඒ නිසා මේ ගොඩාක් දින සමාජයේ නිතරම තැති ගැනීමෙන් බයෙන් සැකෙන් තමයි වාසය කරන්නේ. මට කොයි වෙලාවෙ අනතුරක් කරයිද දන්නේ නැහැ. මාව කොයි වෙලාවෙ පාගල දායිද දන්නේ නැහැ. මාව කොයි වෙලාවෙ කපයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මාව දාලයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මට බොරුවක් කරයිද දන්නේ නැහැ. වංචාවක් කරයිද දන්නේ නැහැ. මේ විදිහට නිතරම බයෙන් තැති ගැනීමෙන් සැකෙන් තමයි වාසය කරන්නේ. මේ දේවල් නැති කරන්න එක එක නොයෙක් උපක්‍රම යෙදුවත් සමහර කැමරා හයි කරනවා,
ඊට පස්සේ තමන්ට බිරිඳක් සැමියෙක් ඉන්නවා නැත්නම් පෙම්වතියෙක් පෙම්වතියක් ඉන්නවා නම් ෆෝන් එක බලනවා ඉන්නේ කොහෙද කියලා බලනවා මේ විදිහට නොයෙක් විදිහට ඒ විශ්වාස රැකගන්න උත්සාහ කරත් ඒක නා ලොකු මානසික වෙහෙසක් ලොකු මානසික අසහනයක් ඒ නිසා වෙන්දවනවා ඒ නිසා පින්වත්නි කෙනෙක්ට පුළුවන් නම් ධර්මයේ හැසිරෙන පිරිසක් එක්ක වාසය කරන්න මේ පංචශීලය ආරක්ෂා කරගෙන තුනුරුවන් සරණ ගිහිපු පිරිසක් එක්ක තමන්ට වාසය කරන්න තමන්ගේ ඥාතීන් විදිහට තමන්ගේ අසල් වාසීන් විදිහට තමන්ගේ හිත මිත්‍රයන් විදිහට තමන්ගේ බිරිඳ විදිහට සැමියා විදිහට ඒ වගේම තමන්ගේ දරුවන් විදිහට ඉන්නේ ධර්මයේ පුරුදු කරන පිරිසක් නම් පංචශීලය ආරක්ෂා කරන පිරිසක් නම් පින්වත්නි එයාගේ ජීවිතේ යට බයක් නැතිව තැති ගැනීමක් නැතිව සැකයක් නැතුව වාසය කරන්න පුළුවන් තමන්ගේ ස්වාමි පුරුෂයා දවස් කිහිපයක් එළියට ගිහිල්ලා හිටියත් හැමදාම රෑ වෙලා වැඩ ඇරලා ආවත් ඒ බිරිඳට තමන්ගේ ස්වාමියාව සැක කරන්න දෙයක් නැහැ දරුවෝ කොහේ ගියත් කාමරේ තනියෙන් හිටියත් ඒ දරුවෝ වැඩි දෙයක් කරන්නේ ඒ දරුවෝ ධර්මයේ හැසිරෙනවා නම් පංචශීලය ආරක්ෂා කරනවා නම් තමන්ගේ යටතේ වැඩ කරන සේවකයෝ ධර්මයේ හැසිරෙන පංචශීලය ආරක්ෂා කරන පිරිසක් නම් ඒ අය තමන්ට වංචා කරයි බොරු කියයි මේ තමන්ගේ ආයතනෙන් හොරකම් කරයි කියලා ඒ කෙනාට බය වෙන්න දෙයක් නැහැ ඒ නිසා පින්වත්නි මේ ධර්මයෙන් හැරෙන්න අපේ ජීවිතේ අපිට සැපයක් හොයන්න බෑ අපිට සැපයක් ළඟා කරගන්න බෑ ඒ නිසා කෙනෙක් ඇත්තටම සැප විඳින්න කැමති නම් ඉස්සෙල්ලා තමන් ඒ සැපේ අනිත් අයට දෙන්න මොකද තමන් අනිත් අයට සැපේ දුන්නොත් තමයි තමන්ට ඒ සැපය පෙරලා ලැබෙන්නේ නිසා ඉස්සෙල්ලම තමන් අනිත් අයට විශ්වාසවන්ත කෙනෙක් වෙන්න තමන් පංචශීලය ආරක්ෂා කරන තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් ශාවිකාවකට පත් වෙන්න එහෙම වුණාට පස්සේ තමන්ගේ බිරිඳට තමන්ගේ සැමියාට තමන් යටතේ වැඩ කරන අයට එයා ගැන විශ්වාසයක් ඇති වෙනවා මෙයා කවදාවත් රජ දෙයක් කරන කෙනෙක් නෙමෙයි මෙයා කවදාවත් පන්සිල් කඩන කෙනෙක් නෙමෙයි මේ බොරුවක් කියන කෙනෙක් නෙමෙයි එහෙම විශ්වාසයක් ආවට පස්සේ පින්වත්නි අර ඒ තමන්ගේ වටේ ඉන්න අයට තමන් නිසා ලොකෝ සැපයක් ලොකෝ පහසුවක් සතුටක් ලැබෙනවා ඊට පස්සේ තමන් ඒ වගේ පිරිසක් එක්ක එකට වාසය කරන්න බුදුන්වහන්සේ වදාලා මේ වගේ ධර්මයේ හැසිරෙන සත්පුරුෂ පිරිසක් එක්ක තමන්ට වාසය කරන්න පුළුවන් නම් ඒක හරියට තමන්ගේ ඥාතීන් නෑදෑයෝ එක්ක එකට වාසය කරනවා වගේ සතුටින් වාසය කරන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම තමන්ට වාසය කරන්න වෙන්නේ අසත්පුරුෂ පවිතු ගතිගුණ තියෙන දුස්සීල පිරිසක් එක්ක නම් ඒක හරියට තරහකාරයෝ ටිකක් එක්ක වෛරක්කාරයෝ ටිකක් එක්ක වාසය කරනවා වගේ කියලා. මොකද පින්වත්නි අය ඕනම වෙලාවක තමන්ට හතුරුකමක් කරන්න පුළුවන්. තමන්ට තමන්ගේ ජීවිතේ කඩන් වැටෙන වෙලාවට තමන් අත දෙන්න තමන් ගාව තනියට ඉන්න තමන්ගේ දුක බෙදා ගන්න ඒ කිසි කෙනෙක් ඔබත් එක්ක ඉන්නේ නැහැ. ඔබට සල්ලි භාගේ තියනකම්, හයි හත්තිය තියනකම්, ඔබෙන් ප්‍රයෝජනයක් තියනකම් ඒ අය ඉඳි. හැබැයි ඊට පස්සේ ඔබට ඒ දේවල් ලම් දාසු නැති වුණොත් එහෙම අන්න එදාට ඔබට ඒ කිසි කෙනෙක් ඔබට නැහැ. ඒ නිසයි බුදුන් වහන්සේ වදාලේ මේ ධර්මයේ පුරුදු කරන පිරිසක් එක තමන්ට වාසය කරන්න පුළුවන් නම් ඒක තමන්ගේ ජීවිත ලොකු සැපයක්. ඒක තමයි පින්වත්නි තමන්ගේ ජීවිතේට සැපේ ලබන පළවෙනි ක්‍රමය පළවෙනි ආකාරය ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණාව විදිහට දේශනා කොට වදාලා තුට්ටි සුඛායා ඉතරීතරේන තමන්ට ලද දෙයින් සතුට වෙලා වාසය කරන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතේ තමන්ට තීරණ දෙයින් සෑහීමකට පත් වෙලා තෘප්තිමත් ජීවිතේ ගත කරන්න පුළුවන් නම් අන්න එයාගේ ජීවිතේ යට සතුටින් ගත කරන්න පුළුවන් පින්වත් මේ ලද දෙයින් සතුටු වීම කියන ගුණය කෙනෙක්ගේ ජීවිතේ නැත්නම් එයාගේ ජීවිතේ එයාට කොච්චර ලැබුණත් එයාගේ ජීවිතේ කොහට කොච්චර දේවල් තිබුණත් එයාට මදි ජීවිතේ කවදාවත් එයාට සැපයක් නම් ලැබෙන්නේ නැහැ බුදුන් වහන්සේ වදාලා මේ න කහාපන වස්සේන තිත්ති කාමේ සුවිජ්ජති මේ මිනිසුන්ගේ ආසාවන්
සංසිඳවන්න මේ ලෝකේ සල්ලි වැස්සක් වැස්සත් බෑ කියලා. සල්ලි වැස්සක් වැස්සත් මේ අපේ හිතේ තියෙන ආසාව අපට තෘප්තිමත් කරගන්න, ආසාව සම්පූර්ණ කරගන්න අපිට ලැබෙන්නේ නැහැ. එක අවස්ථාවක බුදුරජාන් වහන්සේ ගාවට මාරයා ඇවිල්ලා කියා සිටිනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේ මේ දඹදිවට සක්විති රජ වෙලා මේ මිනිසුන්ට යහපත උදා කරන්න. ඔබ වහන්සේට පුළුවන් මේ හිමාල පර්වතය සම්පූර්ණයම තනි රත්තරන් කරන්න ඔබගේ 이르දි බලයෙන්. එහෙම තනි රත්තරන් කරලා මේ හිමාල පර්වතය ඒ රත්තරන් කොටස් මේ මිනිසුන්ට බෙදලා දෙන්න කිව්වා. ඒතර මේ මිනිසුන් සතුටින් සැපසේ වාසය කරන්න පුළුවන් කිව්වා. බුදුරණවහන්සේ වදාලා, මාරය, මේ මිනිස්සුන්ගේ ආශාවන් තෘප්තිමත් කරන්න මේ හිමාල පර්වත රාජ්‍යය සම්පූර්ණයෙන් දුන්නත් බෑ කියලා. ඒක තමයි පින්වත්නි අපේ ජීවිතේ ස්වභාවය. මේ විදිහ හොඳට කල්පනා කරලා බලන්න, තමන්ගේ ජීවිතේ තමන් ලද දෙයින් සතුටු වෙනවද කියලා. අපි තුමු කෙනෙක්ට තියෙන පොඩි බයිසිකලයක් නම් ඒකena තමන්ගේ ඒ බයිසිකලෙන් සතුටු වෙනවද නැද්ද? සතුටු වෙන්නේ නැහැ. එයාට ඕන වෙනවා මොඩ බයිසිකලයක් ගන්න. මොඩ බයිසිකලයක් තියෙන කෙනා කල්පනා කරනවා, කවද්ද මම ත්‍රිවිල් එකක් ගන්න? ත්‍රිවිල් එකක් තියෙන කෙනා කල්පනා කරනවා, මම කවද්ද කාර් එකක් ගන්න? සාමාන්‍ය කාර් එකක් තියෙන කෙනා කල්පනා කරනවා, කවද්ද මම හොඳ සුඛෝපභෝගී වාහනයක්, හොඳ BMW එකක්, හොඳ සැපසනීප ඒ සුඛෝපභෝගී වාහනයක් ගන්න කවද්ද කියලා. කෙනෙක් ඒ වගේ සැපසනීප සුඛෝපභෝගී වාහන තියෙනවා නම් එයා කල්පනා කරනවා, එහෙනම් මම ජෙට් එකක් ගන්න කවද්ද, හෙලිකොප්ටර් එකක් ගන්න කවද්ද. ඒ විදිහට ඒ වගේ යාන වාහන ගත්තත් ඒකිනු සෑහීමකටපත් වෙන්නේ නැහැ. එක්කෝ කල්පනා කරනවා එහෙනම් මම කවද්ද රොකට් එකක නැගලා අභ්‍යවකාශයට යන්නේ. එහෙම නැත්නම් මේ මුහුදු පාතලට යන්නේ කවද්ද? මුහුදු පාතලේ සබ්මරින් එක නැගලා යන්නේ කවද්ද? මේ ආසාවන් කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේ තමන්ට කොච්චර ලැබුණත් මදි. ඒ වින්නුවෙන් නොයේක් විදිහට වෙහෙසෙන සිද්ධ වෙනවා. දැන් බලන්න, ගොඩක් වෙලාවට අපේ සමාජ පුරුදු කරන්නේ රට දෙයින් සතුට වීම නෙමෙයි. අරක ගන්න, මේකත් ගන්න, මේ විදිහට ලොකුවට ගෙවල් හදා ගන්න, තට්ටු දෙක තුනක් හදා ගන්න, මේ විදිහට ටයිල් කර ගන්න, මේ විදිහට නොයේක් විදිහට සුඛෝභෝගී විදිහට ජීවිත ගත කරන්න තමයි ගොඩක් අය කැමති වෙන්නේ. තමන්ට තියෙන සාමාන්‍ය TV එකකින්, සාමාන්‍ය ෆෝන් එකකින් එයා තෘප්තිමත් වෙන්නේ නැහැ. එයාට හොඳ වර්ගය ඒව ඕනේ. හොඳ හොඳ වටිනා ඒව ඕනේ. කෙනෙක් කල්පනා කරන්න, කාන්තාවක් තමන් තියෙන ඇඳුම් වලින් තමන් තෘප්තිමත් වෙනවද? කොච්චර ඇඳුම් ගත්තත් මදි. ඊට පස්සේ සමහර ලාවට සමහර අය ඉන්නවා, තමන්ට කොච්චර සල්ලි හම්බුණත් account එකේ කොච්චර සල්ලි තිබ්බත් එයාට මදි. තව ඕනේ. තෝන්. ඒකට හේතුව තමයි පින්වත්නි අපේ මේ හිතේ ස්වභාවය. අපේ හිත කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක්ට ලද දෙයින් සතුටු වෙලා වාසය කරන්න පුළුවන් නම්, එයාට බොහොම නිදහසේ සැපසේ ජීවිතය ගත කරන්න පුළුවන්. අපිටම කෙනෙක්ට කිසිම වාහනයක් නැහැ. එයාට යන්න තියෙන්නේ පයින්, බස් එකේ තමයි යන්නේ. එයාට කල්පනා කරන්න පුළුවන් නම් ඒකේ තියෙන වටිනාකම ගැන කෙනෙක්ට කල්පනා කරන්න, ගොඩාක් දෙනෙක්ට කල්පනා කරන්න හැකියාව නැහැ. දැන් හිතන්න බලන්න, වාහනයක් ගත්තොත් ඒක වෙනම නවත්තන්න, වෙනම ගෑරේජ් එකක් ගන්න ඕනේ, වෙනම තැනක් හදන්න ඕනේ, පාකින් කරන්න වෙනම තැනක් හොයන්න ඕනේ, ඊට පස්සේ වාහනේ නඩත්තු කරන්න ඕනේ, ඊට පස්සේ පොඩ්ඩක් වාහනේ නවත්තලා යන්න බෑ, බයෙන් යන්නේ, වාහනේට මොකක් හරි වෙයිද, කවුරු හරි මේක කෑල්ලක් හරි ගලවයිද, ඊට පස්සේ මොකක් හරි වෙයිද, බොහොම බයෙන් යන්නේ. නමුත් කෙනෙක් බස් එක යනවා නම් ඒ කිසිම බයක් නැහැ. එයාට නිදහසේ එක්ක පොතක් කියෝ කියෝ බස් එක යන්න පුළුවන්. නැත්නම් තමයි වෙන දෙයක් කල්පනා කර කර බස් එක යන්න පුළුවන්. අර වාහනේ එළවනවා වගේ දුකක් එයාට නැහැ. එයාට ඒ ගැන මහන්සියක් වෙහෙසක් නැහැ. නමුත් ගොඩක් අය කල්පනා කරන්නේ ඒ විදිහට නෙමෙයි. ගොඩක් අය කල්පනා කරන්නේ මම මේ පයින් යනවා. මම මේ ඩාඩි දාගෙන බස් එකේ තෙරපි යනවා. අනේ මට කියන නිසා වාහනයක් ගන්න තියෙනවනම් කියලා ඒ මැත්තෙම නැහෙනවා. ඒ මැත්තෙම වෙහෙසෙනවා. සමහරලාට
උදේ පාන්දර වැඩට ගිහිල්ලා ආපහු රෑ වෙද්දි තමයි ගෙදර එන්නේ. අකමැත්තෙන් අමාරුවෙන් මේ ජීවිතේ ගත කරනවා. කිසිම ආසාවක් නැතුව තමන්ගේ රස්සාවට යන්නේ. රස්සාවේ ඉන්නේ කිසිම ආසාවක් නැතුව. ඊට පස්සේ මේ විදිහට ජීවිතයේ තියෙන සතුට සැපය ළඟා කර ගන්න තියෙන අවස්ථාව ගොඩාක් දෙනෙක්ට අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් ඇත්තටම කෙනෙක්ට පුළුවන් නම් තමන්ට ලද දෙයින් සතුටුලා වාසය කරන්න. අපි හිතමු කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් මට්ටමින් එයා ඉගෙනගෙන වාසය කරනවා නම් අපිටම එයාට සමාලාවට ගොඩක් ලකුණු ගන්න බෑ ඉගෙන ගන්න කෙනාට. නමුත් එයා තමන්ට මහන්සි වෙන පමණින් අදාළ ප්‍රතිඵල තියෙනවා නම් ඒකෙන් එයා සෑහීමටපත් වෙනවා නම් එහෙම නැත්නම් තමන්ගේ දෙමව්පියන් ඒ තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපනයේ සෑහීමටපත් වෙනවා නම් දෙමව්පියන්ටත් වෙහෙසක් නැහැ ළමයින්ටත් වෙහෙසක් නැහැ. ඔබ දැන් කාලේ තියෙන එක නෙමෙයි. ළමයා කොච්චර හොඳට පාඩම් කරත් කොච්චර හොඳ සමාන ලකුණු ගත්තත් එළමෙන් නිදහසක් දෙන්නේ නැහැ. කවුරු හරි කියන දාම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ළමයා සම්පූර්ණයෙන්ම ඔන්න අපි කියමුකෝ ලකුණු 100න් 100 ගන්නවා හැම එකටම. ආ කමන්නෑ පුතා ඔයා නිසා ඒ නිසා දැන් තවස් කිප්පක් නිසා විවේකයෙන් ඉන්න. සෙල්ලම් කරන්න යන යාළුවොත් එක්ක කවදාවත් කියන්නේ නැහැ. මේ විතරම දිගටම පාඩම් කරන්න. ඔය විතරම දිගටම ඉගෙන ගන්න කියලා තව තවත් අර ළමයාට පීඩනය ලබා දෙනවා. ඒකේ ළමයාටත් මහා වෙහෙසක්. ඒ දෙමව්පියන්ටත් මහා වෙහෙසක්. නමුත් අම්ම කෙනෙක් හෝ තාත්ත කෙනෙක් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයෙන් තමන් සෑහීමකට පත්වලා වාසය කරනවා නම් ඒ කෙනාගේ ජීවිතේ සතුටින් පහසුවෙන් ගත කරන්න යන අවස්ථාව තියෙනවා. ඊට පස්සේ තමන්ට ලැබෙන හැකියාවෙන් තමන්ට ලැබෙන පඩියෙන් එහෙම නැත්නම් තමන්ට ලැබෙන ස්වාමි පුරුෂයාගෙන් බිරිඳකෙන් දරුවන්ගෙන් සෑහීමකට පත්වලා වාසය කරන්න පුළුවන් නම් ඒ කෙනාට සතුටින් වාසය කරන්න පුළුවන්. එහෙම නැතුව මේ ජීවිතේ කවදාවත් අපේ ආසාවන් සම්පූර්ණ කරගන්න අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාලා ලද දෙයින් සතුටු වෙලා කෙනෙක්ට වාසය කරන්න පුළුවන් නම් ඒක යාගේ ජීවිතේට ලොකු වාසනාවක්. එහෙම නැත්නම් අපේ ජීවිතේ කවදාවත් අපිට සැපයක් සතුටක් ලබා ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ කාලේ මිනිස්සු එහෙම නෙමෙයි පින්. ඒ කාලේ සමහරට ගොවි මහත්තුරු වෙන්න පුළුවන්. කන්නයක් වගා කරනවා. ඊට පස්සේ කන්නේ ඔයා කරලා පස්සේ ඒ අස්වැන්නෙන් කාලයක් විවේකයෙන් වාසය කරනවා. ධර්මයේ හැසිරෙනවා, බණ භාවනා කරනවා. තමන්ගේ පවුල ඈත් එක්ක වාසය කරනවා, ඒකට වාසය කරනවා. තමන්ගේ ඥාතීන් ගැන හොයලා බලනවා, දෙමව්පියන් ගැන හොයලා බලනවා. ගොඩාක් ලොකු විවේකයක් එයාට තියෙනවා. ඒ මොකද එයා ලද දෙයින් සතුටු වෙලා වාසය කරනවා. නමුත් දැන් කාලේ තමන්ට සමහර තමන්ගේ ළමයින් ගැන හොයන්නවත් වෙලාවක් නැහැ. එච්චරටම අර නොඑක් ආශාවන් පස්සේ හඹාගෙන යන ජීවිතයක් තමයි දැන් ගොඩාක් අයගේ ජීවිතවල තියෙන්නේ. ඒ නිසා තමන්ට ජීවිතේ සතුට විඳින්න තියෙන, සැපේ විඳින්න තියෙන ගොඩාක් අවස්ථා නැති වෙලා යනවා. හරියට මිරිඟුවක් පස්සේ යන මෝ ටිකක් වගේ. වතුර නැති කාලෙක සත්තු වතුර හොයාගෙන එක එක තැන්වල යනවා. මිරිඟුවක් දකින්න කල්පනා කරනවා, අතන වතුර ඇති කියලා ඒ පස්සේ හඹාගෙන යනවා. හැබැයි එතනට ගියාට පස්සේ තමන් බලාපොරොත්තු වෙන දේ නැහැ. අපේ ජීවිතෙත් ඒ වගේ. අපිත් මෙතන අපිට සතුට මෙතන තියෙනවා. හොඳ ගෙයක් හදාගත්තොත් මට මේ සතුට තියෙනවා. හොඳ වාහනයක් ගත්තොත් මට ජීවිතේ සතුටින් වාසය කරන්න පුළුවන්. හොඳ රැකියාවක් හොඳ තලයක නිලතලයක් ගත්තොත් එහෙම. හොඳ තනතුරක් ගත්තොත් එහෙම. මට සැපසේ වාසය කරන්න පුළුවන් කියලා නොඑක් අරමුණු පස්සේ ජීවිතේ හඹාගෙන යනවා. හැබැයි ඇත්තටම ජීවිතේ සතුට විඳින්න, සැපය විඳින්න එතනට යනකොට එතනේ සැපේ නැහැ. එතනේ සතුට නැහැ. ගොඩාක් දෙනෙක්ගේ ජීවිතේ මානසික අසහනය, මේ මානසික අතෘප්තිය, මේ තියෙන ලොකු මානසික ප්‍රශ්න වලට හේතුවක් තමයි මෙන්න මේ ලද දෙයින් සතුට වීමේ ගුණය තමන් තුළ නැතිවීම. මේ බිඳුන් අහලා ඇති මහා මන්දාතුක රජතුමා ගැන. ඒ මහා මන්දාතුක රජතුමා ජීවත් වෙන කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු අසංඛේයයක්. ඒ කියන්නේ හිතාගන්න බැරි තරම් ආයුෂ තියෙනවා.
මේ මහා මන්දාත රජතුමා ඒ සක්විති රජ කෙනෙක් විදිහට මේ මුළු ලෝකයේම ධාර්මිකව පාලනය කරන එකම රජතුමා. මුළු ලෝකයේටම එකම රජතුමා. නමුත් මේ මහා මන්දාත රජතුමාගේ ඒ ආසාව තෘප්තිමත් වුණේ නැහැ. සෑහීමකට පත් වුණේ නැහැ. මුළු ලෝකෙම එකම රජා වෙලත් සෑහීමකට පත් වුණේ නැහැ. මහා මන්දාත රජතුමා කල්පනා කරනවා මීට වඩා කොහෙද සැප තියෙන්නේ? මීට වඩා කොහෙද සතුට තියෙන්නේ? ඒත් දෙවිවරු කියන්නේ. එතකොට පුරෝහිත බ්‍රාහ්මණයාවිල්ලා කියනවා දේවයන් වහන්සේ මීට වඩා නම් සැප තියෙන්නම් දිව්‍ය ලෝකේ තමයි. දිව්‍ය ලෝකෙට ගියොත් නම් මීට වඩා සැප සම්පත් විඳින්න පුළුවන්. දිව්‍ය ලෝකේ තියෙන සැප සම්පත් එක ගණිද්දී මේ මනුස්ස ලෝකේ තියෙන සැප සම්පත් මහා හීනයි. මහා පොඩ්ඩයි. ඉතින් ඒ නිසා මේ මහා මන්දාත රජතුමා කල්පනා කරනවා එහෙනම් මම දිව්‍ය ලෝකේ යනවා කියලා. ඒ චක්‍ර රත්නයේට පැන් වඩලා මහා මන්දාත රජතුමා තමන්ගේ පිරිසත් එක්ක දෙවියන් අතරට යනවා. චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකෙට යනවා. ඒතර චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකේ ඉන්න සතරවරම් දෙවිවරු අයලා මොකද කරන්නේ? අර මහා මන්දාත රජතුමාට මේ චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකේ පාලනය බාර දෙනවා. දැන් මහා මන්දාත රජතුමා ඒ චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකේ ඒ රජතුමා විදිහට ඒ දිව්‍ය සැප සම්පත් විඳින්මින් වාසය කරනවා. ටික කාලයක් යනකොට රජතුමාට කල්පනා වෙනවා මීට වඩා සැපතින්දනක් තියෙනවද? මීට වඩා සැපයක් තියෙනවද කියලා සතරවරම් දෙවිවරුන්ගෙන් අහනවා. සතරවරම් දෙවිවරු කියනවා රජතුමනි මේ අපි හරියට මේ වෙනත් තැනක වැඩ කරන වැඩකාරයෝ ටිකක් වගේ. අපිට පාලනය කරන්නේ තවතිසාවක් කියන දිව්‍ය ලෝකේ. ඒ නිසා තවතිසාව විතර සැප සම්පත් මීට වඩා ගොඩාක් වැඩි. ඊට පස්සේ මොකද කරන්නේ මේ මහා මන්දාත රජතුමා? තවතිසා දිව්‍ය ලෝකෙට යනවා. තවතිසා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සක්දෙවිඳ මුණ ගැහෙනවා. සක්දෙවිඳ මොකද කරන්නේ? ඒ තවතිසා දිව්‍ය ලෝකය හරිය දෙකකට බෙදලා එක කොටසක් බාර දෙනවා මහා මන්දාත රජතුමාට පාලනය කරන්න. මේ මහා මන්දාත කියන රජතුමා සක්දෙවිවරු 32 දෙනෙක් මට මතක හැටියට මේ යනකම්ම ඒ තවුදසා දිව්‍ය ලෝකේ රාජ්‍ය කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය තවුදසා දිව්‍ය ලෝකේ ආයුෂ මනුෂ්‍ය වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයයි. ඒතර ඒ වගේ සක්දෙවිවරු 32 දෙනෙක් පාලනය කරලා මිය යනකම්ම මහා මන්දාත රජතුමා ඒ තවුදසා දිව්‍ය ලෝකේ පාලනය කරනවා. මොකද ඒ කාලේ මනුෂ්‍යයන්ගේ ආයුෂ අසංකේයයි. ඉතින් ටික කාලයක් යද්දී මහා මන්දාත රජතුමාට කල්පනා වෙනවා මං ඇයි මේ දිව්‍ය ලෝකේ භාගයක් පාලනය කරන්නේ? මට පුළුවන් මේ සම්පූර්ණ දිව්‍ය ලෝකයම පාලනය කරන්න. ඒ නිසා මම මේ සක්දෙවිඳුව මරලා මේ සම්පූර්ණ දිව්‍ය ලෝකෙම පාලනය කරලා තනි රජා වෙනවා කියලා කල්පනා කරනවා. ඒ කල්පනාවත් එක්කම තමන්ගේ අර හිතේ තියෙන අකුසල් බලවත් වීම නිසා, කුසල් පිරිහීම නිසා රජතුමාගේ ආයුෂ පිරිහෙනවා. රජතුමා ඒත් එක්කම කෙලින්ම ආයුෂ පිරිහිලා මනුස්ස ලෝකෙට ආපහු එන්න සිද්ධ වෙනවා. මහා මන්දාත රජතුමා ආවට පස්සේ මිනිස් ලෝකේ ඉන්නේ තමන්ගේ මුණුබුරෙක්. මහා මන්දාත රජතුමා ඒ තමන්ගේ පිරිසට කියනවා ඔබ දැනගන්න මේ මහා මන්දාත රජතුමා මේ මනුස්ස ලෝකේ බොහෝ කාලයක් සක්විත රජකමින් වාසය කරා. දිව්‍ය ලෝකේ දිව්‍ය රාජ්‍ය කරා. හැබැයි එහෙම කරලත් තමන්ගේ හිතේ ආසාව තෘප්තිමත් නොවීමයි මරණයටපත් උනේ කියලා මෙන්න මේ කාරණා මතක තියාගන්න කියලා. ඒ නිසා පින්නෝදී අපේ හිතේ ස්වභාවයත් ඒකම තමයි. ඊට වෙනස් නැහැ. අපේ හිතටත් කොච්චර දේවල් ලැබුණත් මේ හිතේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම අපේ ජීවිතේ දුකින්, කනගාටුවෙන්, පසුතැවීමෙන් තමයි වාසය කරන්නේ. හැබැයි කෙනෙක්ට පුළුවන් නම් තමන්ට තියෙන දේෙන් සතුටුලා වාසය කරන්න. අද දේෙන් සතුටු වීමේ ගුණය පුරුදු කරගන්න. අන්නේ යාට තමන්ගේ ජීවිතේ සැපසේ වාසය කරන්න අවස්ථාව උදා වෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ අපේ ජීවිතේ සැපසේ වාසය කරන්න අපිට ඒ ආකාර කියලා දුන්න දෙවෙනි ආකාරය. ඊට පස්සේ පින්වන්දි බුදුන් වහන්සේ වදාලා පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි. මේ ජීවිතේ ගෙවිලා යද්දී මරණය ලං වෙද්දී තමන්ගේ ජීවිතේ පිනක් රැස් කරගෙන තියෙනවා නම්
අන්නේ ඒක සැපයට කාරණාවක්. ඊතර පින්වන්දි කෙනෙක්ගේ ජීවිතේ මේ පින් රැස් කර ගන්න ඕන කියන අදහස නැත්නම් එයාගේ ජීවිතේට අර්ථයක් ලැබෙන්නේ නැහැ. මොකද දැනට ගොඩාක් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි ජීවිතවල අර්ථයක් නැති එක. ඇයි මම මේ ජීවත් වෙන්නේ? මොකටද මම මේ ජීවත් වෙන්නේ? මේ හැමදාම කනවා, බොනවා, නිදා ගන්නවා, ආපහු රස්සාව කරනවා, කනවා, මේකේ ඇරෙන්න මේ ජීවිත කිසි දෙයක් නැහැ. හරිම ඒකාකාරී ජීවිතයක් කියලා කල්පනා කරලා මේ ජීවිතයේ අර්ථය මම මේ ජීවිත කරන්නේ ඕනේ මොකද්ද කියන එක එයාලට අවබෝධයක් නැහැ. ජීවිතේ වටිනාකමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක්ගේ ජීවිතේ තමන්ට අර්ථයක් වටිනාකමක් සපයා ගන්න එයාගේ ජීවිතයට පින් රැස් කර ගන්න ඕනේ කියන අදහස හිතේ ඇති කර ගන්න. මොකද මෙන්න මේ පින් රැස් කර ගන්න ඕනේ කියන අදහස තියෙන කෙනාට ජීවිතේ නිකන් කම්මැලි කමෙන් ගත කරන්න බෑ. දැන් අපි මම ලද්දෙන් සතුට වෙනවා කියලා කල්පනා කරලා ඉගෙන ගන්නෙත් නැතුව රස්සාවක් කරන්නෙත් නැතුව ඔය මොනවා හරි තියෙන දයක් කාලා ඉන්න කෙනෙක්ට බෑ. මොකද එයාගේ ජීවිතේ අරමුණක් තියෙනවා. මම මනුස්ස ලෝකෙට එද්දී යම් පිනකින් තමයි මනුස්ස ලෝකෙට ආවේ. හැබැයි මේ මනුස්ස ලෝකෙ ගත කරද්දී ඒ පින ටික ටික ගෙවිලා යනවා. තමන් අලුතෙන් පිනක් රැස් නොකර ගත්තොත් එහෙම තමන්ට මරණාසන්න වෙද්දී හිස් අතින් තමයි යන්න වෙන්නේ. ඒ නිසා ඒක නා කල්පනා කරනවා තමන්ගේ ජීවිතේ පින් රැස් කර ගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ සැපේ ලබා දෙන ඒ පින තමන් රැස් කර ගන්න ඕනේ කියලා. මොකද මෙන්න බුදුරජාන් වහන්සේ වදාලා සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ සැපය කියලා කියන්නේ මේ පිනට කියන තවත් නමක්. ඒ කියන්නේ පින්වත්නි අපි කරන පිනෙන් තමයි පුණ්‍ය කර්මයෙන් තමයි අපිට ඒකේ විපාකයේ විදිහට සැපය උදා වෙන්නේ. තොර කෙනෙක්ගේ ජීවිතේ පින් රැස් කර ගන්න ඕන කියන අදහස තියෙනවා නම් පොඩි කාලේ ඉඳන්ම ළමයා කාලේ ඉඳන්ම ඒ අදහස තියෙනවා නම් එයා මහන්සි වෙනවා හොඳට ඉගෙන ගන්න. හොඳ රස්සාවක් කරන්න. හොඳට ජීවිතේ ගත කරන්න. යම් මුදලක් තමන්ට හොයා ගන්න. මොකද එහෙම වුණොත් තමයි එයාට දානයක් දීලා පිනක් රැස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ දෙමව්පියන්ට සලකන්න පුළුවන්. එයාට ජීවිතේ ආර්ථික වශයෙන් යම් කිසි ස්ථාවර බවක් තිබ්බොත් විතරයි. ඒ වගේම යාට නොඑක ආකාරي පින්කම් වල සම්බන්ධ වෙන්න, නොඑක ආකාරයේ සංඝයාට උපස්ථාන කරන්න, බෝධින් වහන්සේලාට, සරජාන් වහන්සේට උපස්ථාන කරන්න, නොඑක විදියට යන අවස්ථාව තියෙන්නේ තමන්ට යම් කිසි මුදලක් තිබ්බොත් විතරයි. නැත්තම් යාට ගිහි ජීවිතේ ඉන්න කෙනෙක්ට ඒ වගේ පින්කම් කරගන්න බෑ. ඒ නිසා එයා කල්පනා කරනවා මහන්සියලා හම්බ කරන්න ඕනේ. හැබැයි හම්බ කරන්නේ ජීවිතේ මෙන්න මේ දේ උදෙසා. මගේ ජීවිතේ පින් රැස් කර ගන්න අදහසින් තමයි මම මේ මහන්සි වෙන්නේ. එතකොට යාගේ ජීවිතේ යා රස්සාවක් කරද්දී ඒ රස්සාවට ඒ වටිනාකමක් තියෙනවා. යාගේ ජීවිතේ ඊගෙන ගන්න එකට, ඒ මහන්සි වෙන එකට යම් අර්ථයක් තියෙනවා. ඒක තමයි එයාගේ ජීවිතේ පිනෙන් පුරව ගන්නයි. එයා ඒ හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ පින් රැස් කර ගන්න ඕන කියන අදහස තියෙනවා නම් එයාගේ ජීවිතේ වටිනාකමක් අර්ථයක් ලැබෙනවා. මොකද මේ ලෝකේ ගොඩාක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි ජීවිතේ අර්ථයක් නැති එක. ඒ නිසා ගොඩාක් අය මේ ජීවිතේ තියෙන ඒකාකාරී බව නිසා, මේ ජීවිතේ තියෙන වෙහෙස නිසා ගොඩාක් අය මේ ජීවිතේ ගැන කලකිරලා ඉන්නේ. ඒ නිසා සමහර ලාඩ ගොඩාක් අය කල්පනා කරනවා මීට වඩා හොඳයි මරණ. මීට වඩා හොඳයි මේ ජීවිතේ ඉවරයක් කරගත්තා. ඇයි තමන්ගේ ජීවිතේ තමන්ට කරන්න ඕනේ මොකද්ද කියලා හරි පාරක් කියලා දෙන්න කෙනෙක් ඒ අයර නැහැ. හැබැයි වෙන ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. ඒ ධර්මයෙන් තුළින් මේ ජීවිතේ වටිනාකම ඔබට කියලා දුන්නා. මොකද මනුෂ්‍ය ජීවිතයට ලැබුණු වෙලාවේ අපේ ජීවිතේට මේ රැස් කරගන්න පිනෙන් තමයි අපේ ඊළඟ ජීවිතේ අපිට සැපසේ ගත කරන්න අවස්ථාව උදා වෙන්නේ. එහෙම නැත්නම් කෙනෙක්ට ජීවිතේ තමන් සමහරට සතර අපායට වැටෙනොත් එහෙම මරණින් මත්තේ මහා දුකකට දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඉනිසා මේ සැපය කැමති කෙනෙක් සුගතියේ ඉපදීම කියන එක බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒතර සුගතියේ ඉපදීම කියන එක බලාපොරොත්තු වෙන කෙනා තමන්ගේ ජීවිතේට පින් රැස් කරගන්න, තමන්ට ඒ පින් රැස් කරගන්න ඕන කියන අදහස එයාගේ ජීවිතේ තියෙන්න ඕනේ. එහෙමනොත් තමයි එයාට මේ සැපය ලබා ගන්න හරි ආකාරයේ විවෘත වෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ වදාලා තමන්ගේ ජීවිතේ පිනෙන් පිරෙනවා කියන එක,
පින් රැස් කර ගන්නවා කියන එක තමන්ට සැපේ ලැබෙන කාරණාවක්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා සබ්බස දුක්ඛස සුඛම් පහණ. මේ සියලු දුක නැතිවීම තමයි සැපේ කියන එක. ඒ කියන්නේ මේ පින්වත්නි මේ සසර ගමන යන සත්වයාට නිවනින් තොරව මේ ජීවිතේ වෙනත් සැපයක් නැහැ. කෙනෙක් මනුස්ස ලෝකේ මහා සැප සම්පත් ඇතුව ඉපදුනත් වාසය කරත් දෙවියන් අතර දිව්‍ය රාජ්‍ය කරත් ඒ වගේම බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජ්‍යයක විලා වාසය කරත් ඒ හැමෝටම තියෙන එක අනතුරක් තියෙනවා. ඒ තමයි මේ සංසාර භය. මේ සංසාරේ තියෙන දුක. මේ ලෝකේ කිසි කෙනෙක්ට කියන්න බෑ මම මගේ ජීවිතේ කවදාවත් ආපෝ සතර පායට වැටෙන්නේ නැහැ. මට කවදාවත් ආපෝ නිරයේ ගිහිල්ලා දුක් විඳින සිද්ධ වෙන්නේ නැහැ. කවදාවත් මට තිරිසන් ලෝකේ සතුන් අතර දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා කිසි කෙනෙක්ට මෙතන කියන්න බෑ. යම් කිසි කෙනෙක් අද මරණයටපත් වුනොත් ඒ කෙනා මැරිලා ඉපදෙද්දී සමහර ලාවට එයාට ඉපදෙන්න සිද්ධ වෙන්නේ තිරිසන් ලෝක සතුටියක් එක්ක. සමහර ලාට ඉපදෙද්දී ඇස්සල්ල බලද්දී එයාගේ වටේ ඉන්නේ ඇටසැකිලි වගේ රූපයක් තියෙන ප්‍රේතයෝ ටිකක්. එහෙම නැත්නම් එයාගේ වටේටම තියෙන්නේ මහා ගින්දරින් යුක්ත යමපල්ලංගෙන් පිරිච්ච මහා දුක් තියෙන ලෝකයක්. ඒක පින්වත්නි මේ ලෝකේ මනුස්ස ලෝකේ මිනිසාටත් උරුමයි. දිව්‍ය ලෝකේ දෙවියන්ටත් ඒක උරුමයි. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජයින්ටත් ඒක උරුමයි. මේ අනිත්‍ය කියන ස්වභාවය මේ ලෝකේ සියලු දෙනාටම උරුමයි. ඒ නිසා පින කියන එක මේ සසර යන සත්වයාට తాවකාලික සැපයක් ලබා දෙනවා. හැබැයි ස්ථිරසාර සැපයක් ලබා දෙන්න වෙන කිසිම දෙයකට බුදුන් වහන්සේ වදාළ ඒ නිවන් සැපේ ඇරෙන්න. ඒ නිසා බුදුන් වහන්සේ වදාළේ මේ ලෝකේ නිබ්බාණං පරමං සුඛං. මේ ලෝකේ තියෙන පරම සැපේ තමයි නිවන. නිවනින් එහාට තමන්ගේ ජීවිතේ කොච්චර සැප සම්පත් තිබ්බත් කොච්චර සැප සම්පත් වින්දත් ඒ දේවල් අනිත්‍ය වෙලා යනවා. ඒ දේවල්ෙන් තමන්ට යම් දවසක වෙන් වෙන්න සිද්ධ වෙනවා. තමන් කොච්චර ඥාතීන් පිරිවරාගෙන හිටියත් කොච්චර හොඳ නෑදෑයන් පිරිස තමන්ට හිටියත් කොච්චර හොඳ යාළුවෝ ටිකක් හිටියත් කොච්චර සතුටින් තමන් ජීවිතේ ගත කරත් තමන්ගේ ජීවිතේ ඒ සියලු දේවල් තාලේ යන වෙන දවසක් අපි හැමෝටම උරුම වෙනවා. ඒක දෙවියන්ටත් උරුමයි. මේ ලෝකේ බ්‍රහ්මයින්ටත් උරුමයි. සියලු දෙනාටම උරුමයි. කිසිම කෙනෙක්ට කියන්න බෑ තමන් මේ ඉන්න ගෙදර තමන් මහන්සියෙන් හදාගත්ත ගෙදර තමන්ට හැමදාම ඉන්න පුළුවන් කියලා. සමහර ලාවට ඒ ගෙදර සමහර එයාට ගොඩක් කාලයක් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. තමන් මහන්සියෙන් හදාගත්ත ගෙදර. සමහර ලාවට තමන්ගේ ජීවිතේ තින සැප සම්පත් කිසි දෙයක් තමන්ට විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ කාලේ හිටියා ආනන්ද කියලා සිටුවරෙක්. මේ ආනන්ද කියලා සිටුවරයා තමන්ගේ මූලසිරි කියන පුත්‍රයාට හැමදාම කතා කරලා කියනවා මේ සැප සම්පත් ගොඩ ගහ ගන්න. මේ සල්ලි වියදම් කරන්න එපා. මේ වියදම් කරොත් එහෙම මේවා එක වියදමක් විතරයි ආපහු එකතුවක් නන් නෙමෙයි. ඉතුරුවක් නන් නෙමෙයි. දැන් මේ ආනන්දගේ සිටුවරයා බොහොම සැප සම්පත් ඇතිව සිටු මාලිගාවක තමන්ගේ දරුවන් එක්ක මේ තමන්ගේ වැඩට සේවකයෝ එක්ක ගොඩාක් සැපසේ වාසය කරපු කෙනෙක්. හැබැයි තමන්ගේ ජීවිතේ පිනක් රැස් කරගත්තේ නැහැ. මේ ධර්මයේ හැසිරුනේ නැහැ. මේ දේවල් තමන්ට අනිත්‍ය වෙනවා කියන කාරණාව තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා මොකද උනේ? මැරුණා. මරණට පස්සේ ගිහිල්ලා බොහොම දුප්පත් කුලයක සැඩොල් ගමක දුප්පත් පවුලක ඉපදුනා. තමන්ටවත් හරියට කන්න බොන්න නැහැ. ඉතින් මොකද කරන්නේ? ඒ ළමයා කර්ම විපාකේ නිසා පොඩි කාලෙම අම්මව මේ ළමයා අම්ම මේ ළමයා දාලා ගියා. මේ ළමයා ඊට පස්සේ හිඟා කකා ඇවිදලා ජීවත් වෙන පුරුදු වුණා. දවසක් ඒ ළමයා පාර යද්දි දැක්කා අර තමන්ගේ කලින් ජීවිතේ සිටු ගෙදර. තමන්ට මතක් වුණා කලින් ජීවිතේ. ඒ දුප්පත් දරුවා තමන්ගේ ගෙදරට
පුරුද්ද නිසාම ඇතුළට ගියා. හැබැයි මේ ළමයා හරිම විරූපී කෙනෙක්. ඒ ගෙදර හිටපු ඒ තමන්ගේම පුතා, මූලසිකින් පුතා මේ කිනව දැක්කට පස්සේ ඒ ළමයා ගහලා පාර ඇදලා දැම්මා. දැන් බලන්න තමන්ගේ හිටපු තමන්ගේ ගෙදරට තමන්ට යන්න බෑ. තමන්ට හිටපු දරුව තමන්ට නෑ. මේ කිසි දෙයක් මේ ජීවිතේ අපේ ස්ථිර නෑ. හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා පින්වත්නි බුදුන් වහන්සේ වදාලා මේ ලෝකේ මේ අනිත්‍ය කියන දුක මේ ලෝකේ හැම දෙනාටම විඳින්න සිද්ධ වෙනවා. තමන්ට කොච්චර ලස්සන රූපයක් තිබ්බත් කොච්චර තමන්ට සල්ලි තිබ්බත් මේ හැම දෙයකින්ම තමන්ට වෙන් වෙලා යන සිද්ධ වෙනවා. මොකද මේ ලෝකේ හැමෝම සක්විති රජකම අරගෙන තියෙනවා. සක්විති රජකම කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකේ වැඩිම සැප සම්පත් භුක්ති විඳින කෙනා මනුස්ස ලෝකේ. එතකොට ඒ සක්විති රජතුමාට දෙතිස් මහ පුරුෂ ලක්ෂණකින් යුක්ත රූප කායක් තියෙනවා. ඒ වගේම ස්ත්‍රී රත්නය, පුත්‍ර රත්නය, නොයෙක් සැප සම්පත්, මේ නොයෙක් දේවල් යක් ජීවිත කිසිම අඩුවක් නැහැ. හැබැයි එහෙම කෙනා වුණත් මරණ මත දෙවියන් අතර ඉපදෙනවා. දෙවියන් අතර ඉපදලා ඒ කෙනා වුණත් ආපෝ සතර අපාය ඉපදෙන්න පුළුවන්. ඒ නිසා බුදුරන් වහන්සේ වදාලා මේ ලෝකේ මේ මනුස්ස ලෝකේ රජ වෙනවටත් වඩා දිව්‍ය ලෝකේ දෙවියන් අතර දිව්‍ය රාජ්‍ය කරනවටත් වඩා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජ්‍යයක් වෙනවටත් වඩා සෝතාපට්ටි ඵලං වරං කෙනට සෝවාන් වෙන්න පුළුවන් වුණොත් ඒ සෝවාන් ඵලය ලබා ගන්න පුළුවන් වුණොත් ඒකමයි උතුම් කියලා. ඒ මොකද පින්වත්නි එදාට එයාට මේ සංසාර දුක ගෙවෙන්න පටන් ගන්නවා. එදාට එයා මේ සසරේ විඳින්න තිබ්බ දුක මහා මොහොත වගේ දුකක් එයා නැති කරලා දානවා. එයාගේ ජීවිතේ ඉස්සරහට ගත කරන්න සිද්ධ වෙන්නේ වතුර බින්දු හතක් වගේ බොහොම පොඩි දුකක් විතරයි. ඒ නිසා පින්වත්නි අර මහා මොහොත වගේ ලොකු දුකක් අපේ ජීවිතේ අපට ඉස්සරහට විඳින්න සිද්ධ වෙනවා. ඒක කිසි කෙනෙක්ට නෑ කියලා කියන්න බෑ. ඒ නිසා කෙනෙක් නුවණින් කල්පනා කරනවා නම් එයා කල්පනා කරන්න ඕනේ එයාගේ ජීවිතයේ තියෙන එකම පිහිට එකම පිලිසරණ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මේ තුනුරුවන් සරණ තුල කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ ඒ තෙරුවන් සරණ තුල පිහිටලා ඉන්න පුළුවන් නම් ඒ ධර්මයේ ටික ටික පුරුදු කරගෙන තමන්ගේ ජීවිතයේ සැපේ ලබා දෙන ප්‍රතිපදාව එයාට පුරුදු කරන්න පුළුවන් නම් අන්න එයාට ජීවිතයේ සැපේ විඳින්න අවස්ථාව උදා වෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ වදාලා කෙනෙක්ගේ ජීවිතේ විශ්වාසවන්ත තමන්ට උදව්වට කෙනෙක් ඉන්නවා නම් ඒක එයාගේ ජීවිතේ සැපයක්. ඒ වගේම තමන්ගේ ජීවිතේ තමන්ට ලද දෙයින් සතුට වෙලා වාසය කරන්න පුළුවන් නම් ඒක තමන්ට සැපයක්. ඒ වගේම තමන්ගේ ජීවිතේ පින් රැස් කරගෙන තියෙන එක පින් රැස් කර ගන්න එක එයාගේ ජීවිතේ සැපේ ලබා දෙන කාරණාවක්. ඒ වගේම තමයි මේ සියලු දුක නිමා කරනවද අන්න ඒක තමයි මේ ලෝකෙ තියෙන පරම සැපය. ඒ නිසා මේ සියලු දනාටත් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සැපේ ලැබෙන ප්‍රතිපදා පුරුදු කරලා මෙලොව ජීවිතය සාර්ථක කරගන්න පරලොව සුගති සම්පත් සලසා ගන්න උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාතු සාතු සාතු. මේ ආකාරයෙන් අද දවසේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සිල් දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය විශේෂයෙන්ම අද දවසේදී ජන්මදිනයේදී තිබෙන සෝමරත්න බමුණසිංහගේ ඒ පියාණන්ට මේ පින් අනුමෝද ඒ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා. දෙවියන්ටත් ධර්ම අවබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම අද දවසේදී ඒ ජන්මදිනයේ දින 75 වන ජන්මදිනයේ දින සෝමරත්න බමුණසිංහගේ ඒ ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ වගේම මේ සදහම් දේශන සඳහා සදාය බර දායකත්වය දවන ලබන පින්වත් ශාන්ති නිරංජරා බමුණසිංහගේ ශාන්ත කුමාර බමුණසිංහගේ සහ
සංජීව පුෂ්ප කුමාර බමුණුසිංහගේ යන ඒ පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ පින්වතුන්ගේ දරු මුණුබුරු සිල් දනාටත් භාර්යාවන් ඇතුළු ඒ සිදු දනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, චිරජීවනය සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. හටලෝක වාසී සිල්ගුණ දාම සුරකින්න පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. අනගාරිකා මෑණියන් වහන්සේලාටත් අනගාරික දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කර්මන්නේ සිදුනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකන් සිදුනාට අනුමෝදන් වේවා. මේ පින්වත් සිදුනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සිදුනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සිදුනාට වාසනාව උදා වේවා. සාතු සාතු සාතු. සිදුනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.